බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහනුවර බ්‍රාහ්මණ පවුලක ලස්සන කොළුපැටියෙක් කුපන්න මේ කොළිපැටියගේ නම උත්තර ලස්සන කොලිපැටියෙක් කුපන්න. දැම්පින්වන්නේ අපියි මේකේ ආත්මවල සැරිසරා ඇවිත්‍ය ඇවිත් තමයි මේ මේ ආත්මී මේ ලංකාවේ උපන්නේ. කලිනුත් මෙහෙම උපන්නාත දන්නේ මේ වලේම අයි වැටුන්නේ. සාමාන්‍යෙන් අපේ බැඳීම තියෙන හැටියට කර්මාණ්ඩුව පොපදිනවා. දැම් මේ කියන උත්තර කියන දරුවා උපන්නා රජගානුවර. ැ උපන්නේ හරිකාලෙ බුදුරජාණන් වන්සේ පහළ වෙච්ච කාලේ ද මංකිවේ එකයි ඔබත් මේ හිරේට අහවුනා හැබැයි හරි කාලේ බණපදය ඇහින කාලෙ වෙනරට ගහුුණනං මෙහෙම නෑ වෙනරටකද ඔබ හිරේ වැටුනානන් මෙහෙම නෑ බණපදය කියන්ට කවුද හින්නේ සංගයාාදකින්ට කොහෙද දයන්නේ. ඒ මොකොවත් නෑ ඉටිං අර මේ කෙනා මේ මනුස්්‍යෝ ලෝකයේ එපදුනේ කලින් කරපු පම් බලයකි. කලින් ආත්මිකත් ඉන්දයාම උප්ඩක්. ඒවඋ පන්නේ ඒ බලන්න මේ එන විදි කලින් ගොඩාක් කල් කල්ප තිහකට කලින් පුස්ස කියලා බුදුරජාණන් වහන්සෙනම පහළ වෙච්ච කාලේ කල්පතියකට කලින් බුදුරජාණන් වහන්සේගේ කාලේ උපදිලා දැම් මේ විද්‍යාදරයෙක් වෙලා විද්‍යාධාර කල කියන මන්ත්‍රපු උග මන්ත්‍ර ශාස්තර යගෙනගෙන බන්ත්‍ර කරල කරලා සිද්ධි වෙලා ආකාසිෙන් යන කෙනෙ මෙය විද්‍යාධරයෙක් වෙලා දැන් ආකාසියෙන් යනවා ආකාශෙන් යනකට පේනවා හිමාලයේ පාමොල එක් තරා වනන්තරයකින් රැස්වහිදිනෝ. මේ විද්‍යාධාරය පා විද්‍යාධරය පාතට ආවා. බැලුවා කොහන්දෑම රැස්වේරින්නේ කියලා. බැලවාම ගාහක් මල සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා නිරෝධ සමාපත්තියට සමවෙදිලා. රැස්වීහිදෙනවා ඊට පස්සෙෂ්චි වට හිිට පැහැදුනා අන්න මොකක්ද වනේ සිට පැහැදුුණා හිට කියන්නේ පින්ුවත්න්නේ පුදුම එකක්. නරක් වුණුත් විනාසයි දැ මේ හිට නරක් වීම ප්‍රතිඵලොය තියන්නේ. හිත නොමගටි වැටීමේ ප්‍රතිඵල්ලිවය තියෙන්නේ. හරිගියුත් සුපපිරී. හිත පැහැදුනා අනමී උතුම් මුනවරයන් වහන්සේන මගන ඉන්න මට පූජාකරගන්ට මොනොහරි ඇත්නම් කියලා. පාටපිර බලද්දීකිිණිහිරි ගහක මල් තුනක් පිපිලා.කිිනිිහිරි ගස් දැකල තිෙනවද කිණිහිරි මල් දැකලා තියෙනව නං අති උ සඩ බල හා දැකල තිනව අතරතින. ම කිය මේ මේ පාට රන්වන් පාට පාට කනහිරි ම රත්තරම් පාටයි අන්නේ කිනිිහිරි මල් තුනක් කඩාගෙන අර බුදුරජාණන් වහන්සගේ පාමුල්ල පූජා කළ මේ විද්‍යාදරය ඒ මල්තුන පූජා කරට පස්ස එතන තිබුණි නෑ එහෙම ම හුල්ලඟට වගේ ඉශ්ි ස්සි උඩටවා ඇවිල්ල මල නටුව උඩ පැත්තට ගහිල්ලනිකම් කොඩියයක් වගේ චත්‍රයක් තිබ්බවගේ බුදුරජාණන් වහසක හිසට ඔඩින් මල්තුන පිහිටිය. එතකොට මේ විද්‍යාදරයට හිතුුණා හේ මහා පුදම උත්තමෙක් නොවෑ. මහා බලයක් නොවෑ මං මේ පූජාකටරපු මල් ටික ගිහින්. හිසෝඩිං පිහිටියා නොවෑ කියලා පැහැතුනා. වන්දනා කල පිටත් වුණා. බලන්න හිතකට හොඳ දෙයක් අවුත් වෙන ලාබේ ඊට පස්ස වේ කැරකී කැරකී යන සංසාරයේ ආය මනුසාත්මික උපන්න. එයාත්මි අම්ම අවවාද කළ ඔය මට ගැහුව වගේ ගහන්ඩ ඇති. ගැහුවහම ඉදා කිව්වා කොල්ලට කේන්ද කියලා පුතා. තුව උලඉඳවන්ට වටිනවා කිවවා. කාටදයකිවේ අම් මට ආයුහෝමය දීකාත්මික පොඩි ළමයි සෙල්ලංකරන්න පටන් ගත්තා. ඒ සෙල්ලංකරද්දී කොළු ගැටෙක් කොහොම කූරක් කරංගාව අරංවල මං මෙහිෙමයි දඩුවන් දෙන්නේ මෙහි බලාපන් කියලා අර මැස්සෙක් අරගෙන උලේ එන්න මැස්සෙ කල්ලගෙන මං දඩුවන් දෙන්න හැටි බලාපන් කියලා පොඩි ල ඇ දෙතුවට බලන්න්න පිෙනුත් කෙරෙනවා පවෞද් කෙරෙනවා ඕහොම යන අතර අර පිනේ බලවත්කම අනි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ උපන්නන්නේ රධගහනුවට අර මේ පාට පූජාකරපු නිසා කොල්ලා රත්තරම් පාට නමති බ්බා උත්තරය කියලා බ්‍රහ්මණ පවුලක ඒ බිම්බිසාර රජරුවන්ගේ ඇමතිය හිටිය වස්සරග වසකාර කියලා. මේ තරුණයා මේ පුතා උසමහත් වෙලා ලස්සන හැඩරුව වෙලා එනකොට වස්සකාර හැමති අ කාල්පනා කලා මයි කෙලීට නං අපූර් කොල්ලා. බ්‍රාක්්මණ පවුලේ බන්ධලා දෙන්ට හොඳයි කියලා දෙමා උප්‍යාත්නක කිව්වා අපි ද උඹලාග පුතාට අප බන්ඳලා දෙෙන්ට කැමතිේජවා. එතකොට යෝජනාව ගෙනාව පුතා කිව්වා අනි මට ඉපාකිව්වා. දැන් ඔන්න දැන් බ්‍රාක්්මණය හරි මානක්කාරයිපෙමත්න ඒ දරුවා ඒ කසාදටිය ඒ දූගේ කසා දෙට කැමතිච් නතික න තමනපෙන් හිටිය. මේ ගමයට වැඩිය ඒ වගේ මරන්වන් පාට ප්‍රචඥාව විදහගෙන ඉන්න හිරු මඩලින් රැස්්‍රීදනව වගේ ප්‍ර්ඥාර අස්මියවිහිද වගෙන සාර පුත්ත මරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ ඇසුරට වැටුනා මේ කොල්ුව ටි ඇසුරු කරගෙන අද්දී හිත පැහැදුනා ධර්මයේ ගැන. පැහැදිලා කිව අසාරපුත්ත මාරාතන් වහන්සට අනේස්වාමයී අනේ මාව මහන කරගන්ට කිව කි පුතාහනම් ගෙදරින් අවසර යන්න වඩින් කිව්ව ගෙදර ගියා කිව් අවසරදේ නෑ ඔබ ගිහිජීවිතය ගත කරපන් කිවවා. කොළුවා නොකානු බිහිටිය උපවාස කරලා අනේ මට අවසර දෙන්ට මට වඩක් නෑ නැත්තන් කියලා අවසර ගත්තා පැවිදි වුණා පැවිද්ධ කියලා කියන්නේ පුදුම එක මේසිවුර කියන්නේ පුදුම එක මේසිුරක් පොරවාගන්ටත් සංසාරයේ කුබක්දෝ පිනක් අපටත් ලැබුණ මේ අරහත් දජයක් පොරවාගන්ටක් පිනක්තියෙන්ට ඕනෑ මේ තමයි වීත රාගේ දජේ විමුක්තියේ දජේ මේක තමයි විමුක්තියේ දජේ මේ දජයේ පොරවාගන්ට පිෙනක්තියෙන්ට ඕනෑ හැබැයි මේක පොරවාගත්තට පස්සේ කර්ම ගවෙනවා සමහරු මේ දජයේ පොරවාගෙන වැරදිකරො කර්ම රැස්වෙනවා අකුසල් ක ොත්තිවර අරහත් දජී පොරවාගෙන මැරුණත් එක අවස්ථාවක තියෙනවා බුදුරජාණන් වහන්ස දේශනා කරලා කාශිව බුද්ධ කාලයේ සිවුරු දාගෙන වැරදි කරපු අය ශ්‍රමණ ප්‍රේටව වෙලා සිවුරු පොරෝගෙන යන්නවා. සිවරු ගිනි ගන්නවා බැගෑ හඬ ඩංගමින් යද්දී උකුස්සෝ ඇවිල්ලා ඇනෑන ඇඟෙන් මස්කනවා දැක්කා බුදුරජාණන් වහන්ස වදල ඉස්ත්‍රපන ප්‍රීතිවකිව. නමුත් මේක විමුක්තියේ දජයේ ගුණධර්මයන්ට ස්තරම් දජී එතකොට මේ දජයේ පොරවා ගත්තා අර උත්තර කෙන තරුණ අයියට පස උත්තර සාමනීර. පොරවාගෙන ඉතින් සාරිපුත්්‍ර මාරාතන් වහන්සේට උපස්ථාන කරගෙන ඉන්දෙද්ද අනේ සාරිපපුත්‍ර මාරහතන් වහන්සේට බඩිරජාවක්කු පන්න නොවේ දැම් බඩිරුජාවක් හැතුුණ බේතක් හිතක් හොයාගන්නට ඕනෑ. ඊට පස්සේ මේ උත්තර සාමනේරයෝ මේ අලුත පැවිදිවෙච්ච සාමනේර නම පිඩු සිගාහ වැඩියා පිළසිගා වඩින්ට හිතාගෙන පාන්දරීම් පිටත්තු න රජ ගනුවර. හෙටපු කොටියෙන් පාන්දරීම් පිටත් වෙලා කුඹුරා කයිනටාව වතුර පෑදිච්ච තැනත් තිබ්බා පාතරයේ තිබ්බා එතනින් වතුරට බැස්සා දැහැටිකූරක්ක හපාගෙන දත්නැබල දැ මෝනොහෝදගෙන පින්ඩ පාතු වඩින්ට දැම් මේ කියන්නේ පහමාර විතර වෙලාව ඉර යාන්තන් ගන්න වෙලාව ඔය වෙලා රජගානුවර හොරේ ගයක්බ් බිඳලා ගයක්බ් බිඳලා ආබරණයක් කුසන් දුවනවා මිනිස්සු දැක හරේ කොරේ කල්ල පිය කියලා පසෙන් ආවා හොරා ඉද්දී පාතරයක් තියෙනවා නියරේ. පාතරට දැම් ආබරණය හොරා පැන්නා. මිනිුෂයවෙල්ල වට පිට බැලුවවා පාත්තරය තින අභරණය. බැලුවා මර උත්තර සාමනියරු ඉන්නවර වතුරි මොඩ හොදගෙන. මිනිස්වාවා ආ හොරා වරගව ශ්‍රමණ වේසින්ත. තෝ ශ්‍රමණ වේසිෙන් හොරකංකොටන්ට තෝ සිවරුදාගෙන. ගත්තා අරගන ගැහැවා ගහල අධ දෙක පිටිපසර යල බැඳලා ගැට ගහලා අර පාතරෙත් තරං සාකය තියෙනවනම දැන් හොරකං කරපු බඩුත් එකක හොරුවා වුණනාකිට අරංගිය එදා පින්වදී බලන්ට කරමි විපාකි හැදෙන විදිය එදා අධිකරණේ රජුරුව ඕනේ අර කසාද යෝජනාව ඉදිරිපත් කරපු වස්සකාර ඇමතිය තම ඉන්න උති. ඇමතියගාවට ගෙනාව. ගෙනල් නකිව්වා මේ අමාතිතුමනි මේ සිවර පරවාගෙන හොරෙක් ගිය්බිදලා . ඇමතිතුමා බැලුවා මේ කග මේ උත්තර නොවැ දැන් ඇමතිතුමා හිත නොව. මේකට තමයිමං අපි දූදෙන්ට කතා කලේ. මු වෙදා බැහැකිව්වා. මූදා මුඩු මහනුන්නේ පැත්ත ගත්තා. අරගන මූ සිවුරුදා ගත්තා. බන්ධෙන් ඥන් දඩුවම කියලා. කතානෑ ඇවිවේ නෑ ඔබ මේ එක කලාද නැද්ද කියලා. උල හිඳෝ පංකිව්වා. ඔන්න කරම විපාගේ කැට කොලාා. ආරගන ගියා. අරගන ගියා? ක කොල් කලා කොහම තමයි උල හිඳුවන්ට ගන්නේ. කොහම මුලාරගෙන ඕල හිල් කලා හිටෙව්වා ඒ රාජ සේවකය වාඩි කළ ජර ජරගාල බැස්සුවා. රාජ දඩුවන් එතකොටම සාරිපපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් හිට දදිවේසින් දැක්. අනේ මගේ ශිෂ්‍ය නම කොහම වුලේ නොෑ කියලා. හනික ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමීනී භාගවිතුන් වහසේ උත්තට සාමනිරයෙන්ට කරතරයක් වෙලා. අන්න කොහම වලේ ඉඳලා. හායෙන්ලඟෙක්මනින් පිටත්වමු කියලා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මහරතන් වහන්සේ සඟ පිරිසයි. දැම් පිටත්ටෙනවා. දණඩන්න භූමියයටට දන්ඩ භූමියයට පිටත් වුණා මේක ආරංචුනා හාහෝගාලා ශරජගානුවර සෙනගත් පිටත් වුණා උත්තර සාමනෙරයේ ඔල ඉඳලා ලේවැගිරෙනවා කල්පනා කරනවා අන්න සත්පුරුස කල්පනාව කල්පනා කරනවා අනේ මගේ උපාධ්‍යයන් වහන්සේට හොඳටම බඩි රුජාව දැන් කොහම බේතක් හි තක්කොයා ගණ්ටද මන්ද. අසත්පුරුෂයෙක් නං හිතන්නේ අනේ මං මේ සාරිපුද්්‍යයන් වහන්සේ බේතක්වොයා ග්ඩවිල්ලා මට වෙචච දෙයක්. දැක්කද සත්පුරුසිය අහිත පවිදිය තමන්ගේ දුක මෙැනෙහෙන් නොකට තමන්ගේ උපාධ්‍යන් වහන්සේ සූපත් කරන්නේ කොහොමද කියල හිතුවා. ආංගකයි සත්පුරුස කොම සත්පුරුෂයා තමංගි පැත්ත බලාග නනුන්ට හිංසාව කරන්නේ එතකොට ඒ විදියට කල්පනා කරලා ඊට පස්සේ ඒ සත්පුරුසියා එහෙම කල්පනා කර කර ඉන්න බුදුරජාණන් වහන්සිේ වැඩියම් වැඩල උන්වහන්සේ ළඟට කියා ඔලේ වාඩි කලා යින්නේ. උන්හශේ ළඟට ගිහිලා ශ්‍රී හස්තය හිසේ තිබ්බා. ඉසර තියල කිවවා මාගේ පුත්‍රය ඉවසපන් මේ කර්ම විපාකයේ හැටි ඉවසපන් මේ කරම විපාකයේ හැටි. බුදුරජාණන් වහන්සේ ශ්‍රීහස්තය තියෙනකොටම අර ගුදමාර්ගය පලාගෙන කනුව බැස්ස වේදනාව නැතිවෙලා ගිය. නැතිවෙලා ගිල්ල හිතට පවංගාන්න එැහෙ හිත සුවපත් වුණා. අනේ මගේ ශාස්තරන් වහන්සේ මාව බලන්ට ආවානොවැෑ කියලා. හිත හිතා ප්‍රීතිය ගින්නකට හිත සමාධිමත් වුණා සමාධිවත් වෙනකට සංසාරමි පාවුනා මේ සංසාරය අපි යන්නේ ගැටගැහිලා තෘෂ්නාව නැමති ලනුවෙන්. තෘෂ්නාව නැමති යකඩ හුයිෙන් බැඳලා ඉන්නේ අපි. ඒවා ඔක්කොම සිඩිලා බිඳිලා ගියා. පංවත් කොච්චරයේ ඒ තෘෂ්නා රහිතව නිකෙලෙස් වෙනකටම ඒ උත්තරයන් වහන්සේ වැඩහිටියේ අරකුවම වූලෙක් කොහොම ූලින් ගැලවුණා. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. සාරිපුත්ත මරහතන් වහන්සේ බලාගෙන ඉන්නවා. රහතන් වහන්සේලා බලාගෙන ඉන්නවා. මිනිස්සු සාදුනාද පවත්වනවා. ජැලවිලා ආකාසේට ගිය. උඩට විසිවෙලා පලබ බැඳගෙනින් ටඉදදිිතු වාලිස ීපවුණනා. රහතන් වහන්සේ නමක් හැටියේට බිමට බැස්සා. බලන්ට බුදුගෙනෙ පහළු නමතින ආශ්චරය. බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම කියනා පුත්‍රය තමාකරපුදේ යාවේ. එකත් මේක මවුට බැන්නා තීව ඔල හිඳවන්ටයි වටින්නේ කියලා මව් අවවාද කළ වෙලාවේ. එකාත් මේක කොහඹවුලකින් මැස්්චික් ඇන්නා කොමවුලකට මැත්සෙකුට එන්නා. ඒවගේ ස්වල්පූ අකුසලයත් මේ සංසාරයේ යන්න කෙනාට මගෑරෙන්නේ නෑ. ඒ ස්වල්පූ අකුසලේ විපාකත්වයෙනවා. මේ හරද සාක්ෂය කියන්නේ පුදුමාකාර මැසිමක්. හරිද සාක්ෂය කියන්නේ පුදුමාකාර දෙයක් මේකෙ කිසිීම රහසක් නෑ. අපිට හිතෙන්නේ ලෝක රහස් තියෙනවාය කියලා. අපිට හිටෙන්නේ අපි කරන කියන දේවල් කාටවත් පේන්නේ නැතෙයි කියාලා මේක රහස් නෑ. අපේ සෑයම දෙයක්ම අපි හරද සාක්ෂියය තියෙනවා. බුදුරජාණන් වහන්සේ උත්ත්‍රයන් වහන්සේගේ හරද සාක්ෂිය කියව්වේ. කිව්වක් පුත්‍රයා ඉවස පන්කිව්වා. ඉරබස කිව්වා මේ රහත්ඵලයට පත්වනේ ආකාශයෙන් යද්දී බුදුරජාණන් වහන්සේ නමක් දැකලා හිත පාදවලා. Kini hirimal puja kerapu pinin.